දාතියන නයිඩිජන් පරමාණුවක මේ දීලා තියෙන ක්වොන්ටම් අංක කුලක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීය බැගින් තියෙනවද කියලා අපෙන් අහන්න. අපිට ඉස්සෙල්ලාම පුළුවන් නයිට්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගන්න. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ පී උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටම සලකනකොට ප්‍රධාන ක්වොන්ටම් අංකය 2. S සුභ ශක්ති මට්ටම කියන්නේ උද්දීකංශ ක්වොන්ටම් අංකයේ බිඳුව. උද්දීකංශ ක්වොන්ටම් අංකයේ බිඳුව වලට චුම්බක ක්වොන්ටම් අංකයේ තියෙන්න පුළුවන් බිඳුව විතරයි. බැමුම් ක්වොන්ටම් අංකයේ ඍණ භාගය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ධන භාගය වෙන්න පුළුවන්. මේ ක්වොන්ටම් අංක කුලක දෙක සලකන වෙලාවේදී නිපාතයේ විදිහට ලියන්නේ මොකද්ද? සහ නිපාතයේද හෝ නිපාතයේද? දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S සුභ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ක්වොන්ටම් අංක කුලකයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා, මේ ක්වොන්ටම් අංක කුලකයේ තියෙන ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒ නිසා නිපාතය සහ මේ ක්වොන්ටම් අංක කුලක දෙකම තියෙනවා. අපෙන් ප්‍රශ්න කරනවා ක්වොන්ටම් අංක කුලකයේ දෙක බිඳුව බිඳුව ඍණ භාගයේ වූ ඉලෙක්ට්‍රෝන කොපමණ තිබේද? එතකොට ක්වොන්ටම් අංක කුලකයේ දෙක බිඳුව බිඳුව ඍණ භාගයේ වූ ඉලෙක්ට්‍රෝන එකක් අනිවාර්යෙන් නයිට්‍රජන් පරමාණුවේ පවතිනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන එකක් මේ ක්වොන්ටම් අංක කුලකයේ සඳහා පවතිනවා. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උප ශක්ති මට්ටම සලකන්න පුළුවන්. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උප ශක්ති මට්ටම කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකයේ 2. p උප ශක්ති මට්ටම නම් උද්දීකංශ ක්වොන්ටම් අංකයේ 1. උද්දීකංශ ක්වොන්ටම් අංකයේ 1 වුණොත් චුම්බක ක්වොන්ටම් අංකෙටෙන් තියෙන්න පුළුවන් අගයන් තියෙනවා 3ක්. ඍණ 1 වෙන්න පුළුවන්, බිඳුව වෙන්න පුළුවන්, ධන 1 වෙන්න පුළුවන්. p උප ශක්ති මට්ටමට අදාළ එක කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝනයේ බැමුම් ක්වොන්ටම් අංකයේ ඍණ භාගය වෙන්න පුළුවන්, ධන භාගය වෙන්න පුළුවන්. අනෙක් කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනෙත් බැමුම් ක්වොන්ටම් අංකයේ ඍණ භාගය වෙන්න පුළුවන්, නැත්නම් ධන භාගය වෙන්න පුළුවන්. අනෙක් p කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනෙත් බැමුම් ක්වොන්ටම් අංකයේ ඍණ භාගය වෙන්න පුළුවන්, නැත්නම් ධන භාගය වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උප ශක්ති මට්ටම සැලකුවොත් හුන්ගේ මූලධර්මයට අනුව එක කාක්ෂිකයක පවතින්නේ ඉලෙක්ට්‍රෝන එක ගානේ. එතකොට මේ සලකා බලන ඉලෙක්ට්‍රෝනයට මේ බැමුම් ක්වොන්ටම් අංකේ තියෙන්න පුළුවන්, නැත්නම් මේ බැමුම් ක්වොන්ටම් අංකේ තියෙන්නේ. ඒ නිසා නිපාතය හෝ. මේ සලකා බලන ඉලෙක්ට්‍රෝනයට මේ ක්වොන්ටම් අංක කුලකේ තියෙන්න පුළුවන්, නැත්නම් මේ ක්වොන්ටම් අංක කුලකේ තියෙන්න පුළුවන්. ඒ නිසා නිපාතය හෝ. මේ සලකා බලන ඉලෙක්ට්‍රෝනයට මේ ක්වොන්ටම් අංක කුලකේ තියෙන්න පුළුවන්, නැත්නම් මේ ක්වොන්ටම් අංක කුලකේ තියෙන්න පුළුවන්. ඒ නිසා නිපාතය හෝ. එතකොට ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ? මේ කාක්ෂික එක ඉලෙක්ට්‍රෝනයක් සහ මේ කාක්ෂික එක ඉලෙක්ට්‍රෝනයක් සහ මේ කාක්ෂික එක ඉලෙක්ට්‍රෝනයක්. එතකොට මේ ක්වොන්ටම් අංක කුලක දෙකෙන් එකක් හෝ සහ මේ ක්වොන්ටම් අංක කුලක දෙකෙන් එකක් හෝ සහ මේ ක්වොන්ටම් අංක කුලක දෙකෙන් එකක්. දැන් අපෙන් ප්‍රශ්න කරන්නේ ක්වොන්ටම් අංක කුලකේ 2, 1, ඍණ 1 භාගය වූ ඉලෙක්ට්‍රෝන ගන්න කොපමණද? එතකොට මෙතන ක්වොන්ටම් අංක කුලකේ 2, 1, ඍණ 1 ඍණ භාගය හෝ 2, 1, ඍණ 1 ධන භාගය. එතකොට යම්කිසි පරමාණුවක මේ ක්වොන්ටම් අංක කුලකේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් තිබුණොත් ඒ නයිට්‍රජන් පරමාණුවේ මේ අපෙන් අහන ක්වොන්ටම් අංක කුලකේ තියෙන ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. අපි සලකා බලන නයිට්‍රජන් පරමාණුවේ ඒකාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයට මේ ක්වොන්ටම් අංක කුලකේ තිබුණොත් මේ ක්වොන්ටම් අංක කුලකේ තියෙන ඉලෙක්ට්‍රෝන එකක්වත් තියෙන්න විදිහක් නැතුව යනවා. මේ ක්වොන්ටම් අංක කුලකේ හෝ මේ ක්වොන්ටම් අංක කුලකේ තියෙන්නේ කියන එක පැහැදිලිනේ? හරි අදහස. එතකොට අපිට මේ ක්වොන්ටම් අංක කුලකේ යම්කිසි පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝනයකට තිබුණොත් මේ ක්වොන්ටම් අංක කුලකේ පවතින්නේ නැහැ. මේ ක්වොන්ටම් අංක කුලකේ යම්කිසි පරමාණුක ඉලෙක්ට්‍රෝනයකට තිබුණොත් මේ ක්වොන්ටම් අංක කුලකේ පවතින්නේ නැහැ. එතකොට මේ ක්වොන්ටම් අංක කුලකේ නයිට්‍රජන් පරමාණුවේ තිබුණොත් ඒ ක්වොන්ටම් අංක කුලකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න එකයි. හැබැයි අපි සලකා බලන නයිට්‍රජන් පරමාණුවේ මේ ක්වොන්ටම් අංක කුලකේ තිබුණොත් එහෙම මේ ක්වොන්ටම් අංක කුලකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන බිඳුවයි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන එකක් තියෙන්න පුළුවන්, නැත්නම් බිඳුවක් තියෙන්න පුළුවන්. ඊළඟට අපෙන් අහන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකේ 3 උද්දීකංශ ක්වොන්ටම් අංකේ බිඳුව. ප්‍රධාන ක්වොන්ටම් අංකේ 3 උද්දීකංශ ක්වොන්ටම් අංකේ බිඳුව කියන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටම. එතකොට සාමාන්‍ය භූමි අවස්ථාවේ තියෙන නයිට්‍රජන් පරමාණුක තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. ඒ නිසා මේ ක්වොන්ටම් අංක කුලකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන අනිවාර්යෙන් බිඳුවයි.